අදත් අපි සුපරුදු ලෙස බගේ ආලින්දයට පැවැණයේ හරිදටීවී නාලිකාව ගෙනන හරිදේ පාසල් තුනින් සුපුරුදු පරිදි ගනිත පන්තිය ගනීමට තිින්දවාදරුවනි අද අපි බලාපොරොත්ති වෙන දවාදරුවන්ට ටිකක් වැදගත් පාතෘකාවක් විශේෂයම ගොඩක් ගනිත කර්මවලදී සුළුකිරීමේ ක්‍රම වලට සුළුකිරීමේ අවස්ථාවලට සම්බන්ධ වෙන පාඩමක් වන්න පයිතකර සම්බන්ධය සමග එක් මම ගැනින්ට බලාපොරොත්තිනවා ත්‍රිකෝන මිතිය සම්බන්ධ ගැටලුව. ඉතින් මේකෙත් ගොඩක්විරාවට ද අදරුවනි අනිවාරෙන් ගැටලුවක්ෙන විසි ත්‍රකෝන මති පාඩමින් රචනාමය ගැටුවක් වගේම බහුවන් ප්‍රශ්‍රත් පත්‍රපත්‍රයටත් ගැටුුවක් ඉදිරිපත් කරනු ලබනවා ඒත් එක්කම මේ පයිතගරස් ප්‍රමේ නැත සම්බන්ධය කියලා කියන ප්‍රමේය කියලා කියනවා ඉතින් ඒකෝමකි වනත් ඒකෙන් ගුඩක් වෙලාවට එකනුත් බහුවන් ප්‍රශ්නපත්තරයක් වගේ සමහරක් වෙලාට රජන ප්‍රශ්නයෙකුත් අනුගත කරන්න හැකියාවත් තියෙනවා. ඉතිං අපි ඒ නිසා මුලින් අපි කතා කරමු මේ පයිතකර සම්බන්ධය ගැන. ඇතර මේ පයිතකර සම්බන්ධය කියන එක ගොඩක් වැදගත්වෙන්නේ සුළු කිරීමේ ක්‍රමෝල්දී ඔබයෝ කර ගැනීමට තමා නමුත් ගැටලුවකුත් අපිට වලා‍පොරොත්තු වෙන්න පුළුවන් අනිවාරයම හම්බෙනගතියකුත් තියෙනවා. ඉතින් එතකන මේ පයිතකර සම්බන්ධය කියර කියන්නේ බොද්ද. ඇතර මේ පයිතකර සම්බන්ධය හොයා ගත්තේ ග්‍රීකධාතික ගනිතත්මෙක් විසින්. එතුමා විසින් ලොකු සේවයක් ගනිතයට කරාපේ ගනිත විශය දරාවට කරලා තියෙනවා ඉතින් එතුමාට ගරු කිරීමක් වසින් තමම් එතුමාගේ නමවන පයිතගරස් කියන එක අනුගත කල මේ සම්බන්ධය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් බලමු පයිතකර සම්බන්ධය කියැන්නේෙ මොකක්ද කියලා. මේ පයිතකර සම්බන්ධය ඇත්තරම ඇති කරලා තියෙන්නේ ඔප්පු කරලා තියන්නේ සාධනය කලා තියෙන්නේ දුවදරුවනි අපට හමුවුණ ත්‍රිකෝන යටතේ සරෘජකෝණී ත්‍රිකෝන කියලා ත්‍රිකෝන විශේෂයම්. එන්න ඒ සෘජකෝණී ත්‍රකෝණ විශේෂය වෙනුවෙන් තමා මේ පයිතකර සම්බන්ධය ඉදිරිපත් කරලා තියෙන්නේ අපි හෙනම් බලමු සෘජකෝණී ත්‍රකෝණයක් යැනින් මොකක්ද ඒත් එක්ක මේ පයිතකර සම්බන්ධයෙන් යැන්න මොකක්ද කියලා රයිට් එනම් බලාගන්නඩ දුවදරුණ සෘජකෝණී ්‍රිකෝ. පයිතගරස් සම්බන්ධය නැත්තාම් මේකට කියන ප්‍රමයකිලත් කියනු පයිතගර සම්බන්ධය හෝ ප්‍රමේ මේ ඉදිරිපත් කල්තයෙන් රජිකෝණී තිිකෝන සඳහා බලමත් ගන්න මෙන්න මේ වගේ තිකෝය මේ ත්‍රකෝනේ මෙන්න මේ කෝනයට මේ මේ අතරස් කොටුවාගේ දරතියෙන කෝණයටට ගෙන අපි අංසක අනුවේ කෝණයක් කෝනයක් කියන සම්බන්ධිම මේකෙන් ලියන්නම් මේක සාමාන්‍යගනිත ජාමිතය දන්න දරු දන්නවා එතකොට මේ අන්සත අනුවේ ෝනයට ඉස්සරහැන් යෙන පාදයට ඉදිරිෙන් දිෙන පාදයට අපිගෙනව කරන්නේ කන්නේ දිියය තියෙන පාද් ක ඒත් එක්ක මේ පාදය වට ෙන අපි යාබද පාද කියගෙන නැතම් මේ කර කියෙන බද්ධ පාද මේ යාබත පාද කියෙන මේ බද්ධ පාද දෙකක් තියෙන්නේ හරි ඉති එතකොට මේකට එකු කියෙන ආධාරකගේ නත්තම් මේකර කියෙන උච්චේ කියලා කියමුක උච්චේ උද්‍ර තියෙන පාදේ හරි මේකරමඟ ආධාරගය කියල කිය ආධාරකය මේකර කියෙන අපට උච්චය කියෙන ක මේ ්‍රකෝණන ම නම් කරන්නම් මේ ත මේ මුලට ඒ දාන්නම් මේ මුල්ට බ ධන්නම් මේ මුල්ලට සීධන. එනයි ත්‍රිකෝණය අපි නම් කරනවා ABC වසයෙන්. ABC වසයෙන්. එතකොට මේ ත්‍රිකෝණය අපි කියෙනවා. ABC රුජිකෝණී ත්‍රිකෝණය කියල. ඇති මෙතැනදි ඒ තැන තමා ස්ථානී තමමේ. රුජිකෝණය තියෙන් ඉතින් මේ පයිතකල සම්බන්ධය ඇත්තරම යුදුවන්න පුළුවන්න්නේ මේ වගේ ෘුජකෝණ ්‍රිකෝන සඳහ තමා ඉතින් එතකොට දුවදරුණි පයිතකල සම්බන්ධයෙන් කියන මෙන්න මේ වගේ සම්බන්ධය. මෙන්න මේ මේ කරණය මත ඇඳ සමචතුරස්ත්‍රය වර්ගඵලය සම්බන්ධය. මේ කරණය මත ඇදි සමචතුරස්ත්‍රී වර්ගඵලය සමානවෙනවා මෙන්න මේ යාබධ පාද දෙකේ ඒ පාදට යාබද පාද දෙකේ මත අඳින සමචතුරස්ත්‍රවර බල්ග පලවල එකතුවට ඒ අපිට මෙනමේ ආතාරය හඳ කියන්න පුළන්. කරණය වර්ගය සමානයි ආධාරක වර්ග දන උච්චේ වර්ගයටත ලම්බේ වර්ගේ කියලා එනගමින් ගන්නම් කරණය වර්ගය සමානයි කෙට ලපදට මතකතිගන්න පාසුනි ද රනය වර්ග සමානයි ආධාරක වර්ග ම් එකතු කිරීම උච්චේ වර්ග එතකොට මෙන්න මේ සම්බන්ධය ගොඩාක් වැදගත්වෙන දදරවන්ට ඉන්න මේ දදි අපි හයිලයිට් කළ තියගමු. ජකෝණ ත්‍රිකෝණයක් සඳහා රෘජකෝණය ත්‍රිකෝණයක් සඳහා ඕනම සුජකෝණී ත්‍රිකෝණයකට කරණය වර්ග කරණය මත ඇදි අඇත සමජත්වශ්‍රය වර්ග පලය සමානයි ආධාරකය වර්ගේ දන උච්චේරතල් ලම්බේ වර්ගේ ම ලම්බේ කියලත් තියන්න මේකට එකොට හන්නේ වර්ගේ සමානය ආධාරකය වර් දන උ්චේ වර්ගේ. ඒ අපි බන්න මේ අගට ඉග්‍රීසිය අගුමාදියම කියල දෙන්න දදරවන්ට B වර්ග සමානයි ABCAB වර්ග ආධාරක වර්ග එතකොටට මෙන්න මේක තම ඒ ගැන මේ පාදේ දිග වර්ගේ නැත කරන දිගේ වර්ගේ සමානයි ආධාරකය දිගේ වර්ගේ දැන උච්චේ නැතන් ලම්බේ වර්ගේ. මෙන මේ සම්බන්ධාව ගඩක් වැදවත්ව වෙනවා දර්පුතාලටක මතක තියාගන්ටුවෙනම් මේ ඇතරව ප්පු කරලාදාන්නක් පුළුවනම ඔප් කිරීමට පම්මිති දියන්නන්නේ නෑ කාලව වෙලා වැඩි ව නමුත් මේක මත ති ගැත්තන හොඳ ටුවම ප්‍රමාණවත් වවා ගණන් සුළු කිරීම සඳහා. ඉති එතකොට අි බල කුඩා ගැටලු කපක් මේ අට විසඳලා දුවරදරුවන්ගේ මේක අවබෝධය වැඩිදිියුණු කරන්න ර උදාහරණයක් විදි බි බලමුන්න වැනි උදාහරණය උදා එක මෙන්න මේආකාරය අපි බලමු උ්‍රිකෝණයක් ඇඳ ගම්ම එ්‍රිකෝන පාද ටික ABC විදි නම්කර පාද ටික ABCට පාදවල දිග දීර තියෙන ආකාරයට ව මේ පාදය දොහක් සිමීටර් පාදය පහක් සන්ටිමට කියලා දීර තියෙන ඉතින් එතකොට අප අහනවා ඒ පාදයේ දිග සොයන්න ඒ පාදකනි එකේ දිග තමා ප අහන්නේ ඇතම් මේ අකුරු දෙකතර පර්තරය ුච්චර කියල් තම යහන්න තින් එතකොට මේකට මම ලියනවා පයිතකර සම්බන්ධය මෙන්නමයාකායට මේ විදන තම ලියන්න පුර්දන්න වනනේ ඒී ත්‍රිකෝණයට කෙරම ලකුණුගේ පම හොඳටම පරමාණවත් ABC සිත්‍රිකෝණයටෆයිතගරස් සම්බන්ධී නතන් ප්‍රමේය යදමෙන් මෙ මේ වා්‍යෙකුඩක් වැදගත් වැදර්වනි ABC සිීත්‍රිකෝනයට පයිතගරස් ප්‍රමේන තන් සම්බන්ධයේදීමෙන්, ලියල තමාපි මේකට පයිතකර සම්බන්ධය ගොඩක් වෙලාවට අනුගත කරන්න පුරුදුුවෙන්ඩ ඕනන්නේ. එනම් බලමුී තිිකෝනේ ඒ වර්ග ඒ කන්න ඒ වර්ග කන්නේ. සමානයි B. වර්ගය එකතු කිරීම ඒ B වර්ග ඔන්න මම. ABC ස්ෘජකෝනීත්‍රිකෝණයක් නිසා ඒට පම ලි්වා ABC ්‍රකෝණයට පයිතගරස් සම්බන්ධය මක දම මෙතන කෝනය අන්සකන්ුුව කියලා දී තියෙනවා පිට නැත්ත අපට පේ සම්බන්ධලියන්ට හැකියාවක් නෑඒ හොට මතක තියගන්න අපිට හැමතිකෝන එකට මේ සම්බන්ධලියන්ට බෑමයාාකාරයට ඉතකට අප මේක දනගන්න වන පයිත සම්බන්දිලියන්නේ ස්රෘජකෝනීත්‍රිකෝන සඳහාම පම නක් බාව. ඒ වර්ග සපන වර්ග දන වර්ග එතකට අපි දන්නේ නෑ ඒ දන්නේන අපි ඒ එකහිමම ලියනවා සාමාන දොහ වර්ගය දොහ වර්ග සටිමීටර් අපි අනු පිටිවස්සට ලියගන්න බලමු ඒ පස්නයක් වෙන්නේ නෑ දොළහෙ වර්ග ධන පහේ වර්ග බේපිත්තින් අපි දාග වර්ග සන්ටිමීටර් දිකේටම පුදුුණනා හින්න ලීට ගත්ත අපි රයි එට ොහ වර්ගේ දැන පහ වර් වර්ග සටිමිට වට පත් වුණක සිම සැිමට ඉති එතකොට දොළහ වර්ගය කියයන් එකසිය හතලිස් හතරයි දුරපුදාව දන්නව ඇති පහල් පහේ වර්ගයකයන් විසි පහයි වර්ග සන්ටිමීට එතකොට ඒසී වර්ගේ සමාන මේ දරාව එකසිේ හතරි සතරයි විසි පහයි කියන්නේ හතරයි පහයි නමයයි තරයි දෙකයි හයයි එකසිය හැට නමයයි වර්ග සෙන්ටිමීටර් ඒ වර්ගය එත අපිට අවිල්ල තියන ඒ වල වර්ගය ඇවිල්ල තියෙන එකේ හැට නමයක් කියලා අපිට අවශ්‍යතාවේ තියන්නේ ඒ වර්ගය නෙමි වලදික ඒ වලදි වල වර්ගය අපි සමාන්නකුණේ අනි පැත්්‍රය යනකොට හක් පඇත්තන හෝමාරුවෙන කොටට ඒක බවත්වත් වෙන වර්ග මූලයක් බවට එතකොට එනම් එක්කසිය හැට නමයයි වර්ග සන්ටිමීටර් වර්ග මූලේ. එතකොට වර්ගය යහා පැත්තට යනල දන් සමල්ලකනම විරුද්ධ විධාගවට යනකොට ඒ වර්ගමූලයේ ධන හෝ රින බවට පත්වවා දන හෝ රින බවට පත්නෙකු ධනයක් වැන්නඩත් පුළ රිිනයක් වන්නව නමුදත්. ි මෙතැනි දන්න ලකුණ තෝරගන්නවා විශසියෙන්මඒ එක දවාදරුවන් දැනගන්න ඕන සහර කට්්‍ය ඇතර මේ එකක දන්නේ නැහැ. මු දවාදරණ මේකේ අපි හැමවෙලා මන්නේ දිගක් දික් ම දිගක් කවදාවත් රින ලකුණක් වෙඩ බෑ ඕක දවදරුවන් ගඩක් කොට අවබෝධයෙන් තොරව කරන අදාවක් මං අදද කලා තියන අත්දකින් තියනෙන ඉතින් ඒක දවාදරුවුණින් මතක තියාගන්න මේ දන ලකුණන ඇතැන් රිින ලකුණන අපට අයින් කරන්න හැකාවවදෙන්නේ. මේ ඒ කියනන්නේ දිගක් මනින්නේ දිගක් දිගගට රිනාගයක් තියෙන්ට බෑ එම නිසාහ නම් මට ගැනබඩා ඒස කියන්නේ එකසිය හැට නමේ වර්ගමූලේ කියන්නේ දහත් තුරයි. එකසි ඇතර මේ වර්ගමූලේ කියන දහ වනයි ධන සංක්‍යයාවක් වෙන රරිින් ලකුණු අපි අයින්කර න වර්ගසෙන්ඩිනසෙඩිව ඒ කියනයි මට ලියන්න පුළුවන්. එස පාද දිග දහත් වනක් කියලා සන්ටිමීටර් මෙතැනි මර සඳහන් කරන්න දැනගන්නුන වැදගත් වෙනවා දිගක් නිසා අතමා මේ ධන සංක්‍යයාව දන ලකුණ ආවේ එනම් මෙතනනි වරහග පිළියෙමු දිගක් නිසා දන ලකුණ ලැබිණි දිගක් නිසා අතමා මේ දන ලකුණ මේ ඒසී පාදයට ආවි ඉතින් එතකොට එ අපිහෙව්වා ඒසීවලදිග සෙන්න්ටිමීටර් දහත් තුයි සැිමට දහත් තුනයි අපිහිවියකුන්ද පයිතකර සම්බන්ධය භාවිතය කරන්නම් පයිතකර ස් ප්‍රමයේ භාවිතා කරලා. ඉල අපිත් තව ගැටටුවක් බලමු දුවදරනි මේ වගේ ගැටුවක් පැලමු එතකොට මේක අපි නම්කනCDඒ එතකොට මේ ත්‍රිකෝණය තෘජිකෝණය ත්‍රිකෝණයක් මෙන මේත්‍රිකෝන සිිකෝණ න. එතකොට මේ ත්‍රිකෝණයට කරණය වෙනවා මේක හැබයි ඒකට උච්චය විදිහට වගේ සලකණ්ට පුලා මේේ එකට මේක කරණය කරන්නේ මේක. තම තියෙන එ බලමු කොහම සම්බන්තා දීට තියන දොළහක් සියම් ව සඩිමිට දො ඉළගට මෙන පාද නමයි සියෙන් අපෙන් අහන්නේ අපෙන් අහන්නේ ඩ පාදේ දිගඩ මේ පාදේුණ දා හතක් සිටලිමිCDඩ මෙින මේ පාදය න්නේ මේ පා අපි ඔන්නස්වන්න මියකාට ගන්නත් පුළුවන් අපිඩ පාදේ දිග එක් කියලා හිත ඒවගේ අපි සලකන්න පුළුවන් මේ එක් කියලා හිත අප මෙතැන් ලැන්න ඕනඩ පාදය එක් යයි සිතමු හිතන් හැකි අවතියනවා අප ස්සුලු කිරීම පහත් සඳහා පාද එක්ෂයි සිතරනු හරි එතකොටට අපිට ලියන්න පුළා මෙන්න මේ තිකෝනයට ABC ත්‍රිකෝණයට මගදද සුජිකෝන ිකෝ ABC තිකෝණයට ත්‍රිකෝනයට පයිතගරස් නියමේ ඇත්තම් ප්‍රමය මොකින් කිවත් එක නියම ම පැදන එ මට ලියන්න පුුවන් Bවර්ගය දන්නවර්ග සමානයි BBCවර්ග වර්ගේ එතකොට Bැන් මේ පාදේ දිග ර එතකොටඒ කෑන දොළහහි වර්ගයෑන නමේ වර්ග වර්ග සටමීට සමානයි බසි වර්ගඉ දොලා වර්ග කයන එකසි හතලස් හතරයි නමවර්ගයන අසු එකයි හෝ වර්ග සටමීටර් සමානයි බසි වර්ගය වර්ගය ඉති එතකොටට මේ දෙක එකතු වෙනවා පහයි අටයි හතරයි දොලාහයි ඇ දෙකයි දෙය විසි පහක් බී වර්ග කියලා දැන් අපිට අවශ්‍යතාවය තියන්නේ BC වර්ගෙන BBC එනම් බලමු BBC කියන්නේ මෙතන වර්ගපුූල පැතරමෙන් පස්සේ දෙසිය විසි පහේ වර්ගමූලය අයමත් ධනහෝරීනසිටමීට ට. මෙතැනි මට ලියන්න පුළුවන් මෙතන්ටර ලියන්නම් එක BBC කියන්නේ අත් BBC කියන්නේ පහලවයි. කියන්නේ පහලවයි සමීට න පහලයි සටමීට ඉතින් එතකොට අපි දැ මෙමේත්‍රිකෝනේ ඩ කියන තිකෝන තියනගෙු යෝේ මේ පාති අපි හොයා ගත්ත කියද පහළුවයි සටමීට සඳහ පහයි කරන්නේ නැතD දා හතායි සටිමික දී තියීම එ අපිට අවශ්‍යතාව වෙන්නේ CD නැතක් xක්ගේ වර්ගේ හොයා කමේ නම් අවිල BCD තිකෝනයට තිිකෝනට පයිතගරස් පයිතගරස් සම්බන්ධය ඉතර මට ලියන්න පුළා මේ පාදක් දන්න xක් දන්නේ න xවර්ගේ කියල දම්මා හවේ වර්ගය සමානයි දාහතේ වර්ගය දම් බාලන්නතකොට ඒ කැපිහන්ඩනි කරණය නෙවේ වෙන පාදයක් ව පා තන් ජාබද පාදයක් එතුට එක් වර්ගේ සමානයි මටඉවා දාහතේ වර්ග දහතේ වර්ගය කියන්නේ නැත්තාම දෙසිය අසු නම්යයි පහළවේ වර්ගේ කියන්නේ දෙසිය විසි පහයි දෙසිය විසි පහයි දෙ විසි පහයි වර් සන්ඩිමෙන් එතකට මේක මේ අඩුකරපාමණ දෙශසු නමේ නමෙන් පහක් හතරයි මෙත නනිතුරුුණා හතක් හතෙන් දෙකක් පහයි නමෙන් කතරයි අටෙන් දෙකක් හයයි. අටෙන් දෙකක් හයයි වර්ග සටිමීට x වර්ගය තකොට අපිට ඕන X එනම් හැට හතරී වර්ගමූලේ දන හෝරින කියර අපිටවම සටිමීට x සමානයි අටයි සටිමීටර්, මෙතනත් අපේ දිගක් නිසා කියල ලියබහම හොඳටම පමාණව. දන්න එතකොට ගුරතුමා හෝ පරීක්ෂකමේ කියලා තියන්නේ මෙන්න මේ කතාාවමිකත් දිගක් නිසාකිවේ මේ දනනාගේ ගත්තය අයි කිය. ඉතින් මෙතන අපේ හුරුදුයෙන්න්න ඕන දිගක් නිසා කියල ලියන්න. එතකොට හොඳට ප්‍රමාණවත් වයෙන ගුරතුමා හෝ පරීක්ෂකය දන්නවා මේ දරවා දැන ගැතාව මේ දන සංඛ්‍යාව දාලා තියන්නේ කියලා. ඉති එතකොට එෙනම්. මේ ආකාරෙන් අපි එක් පාදි නතසිඩ දිගදිග අටයි සටිමීට කියලා අටයි සටිමිට කියලා එතකොට නබි තවත් ගැටුවක් වෙනත් ආකාරයකින් සවෙලා දදර වන්ගේ ගනිසි ඥානය වර්ධනය කර දුව දරුවුණ තවත් අප ගැටළුවක් අපි දෙකක් බලමු ගැට තුන යටතේ මං ගැටලුවන් දෙකක් විතර කතා කරන්න මෙයි ගැටළුවක් මිකක් තියෙන එතකොටට මෙන්න මේ පාද එක් කියලා දීලාතිය ක් කිය ද තිවා මේ පාදේ එකයි සටිමිට කිය දීලා තියෙන එතකොටට මේ පාදේ මූල දෙකයි සටිමිට කිය දීලා තියෙන ඒළඟට මේක මූල පහරි සිමිට කිය දී ති ද මේකත් ඒද කියේ තිපෝනය නම්ර එතකොට මේ ABCඩ කියන තිකෝනේ එක් කියන පාදේ තම සොයන්නැ සොයන්න එ සොයන්න එ කියන පා දිග සොයන්න කෙනෙක තම කියැන සොයන්න කියලා හ ඉති එතකොටට බලන්ඩ අපි හොයෙන විදිිය එතවට අපි දන්නේ මෙන්න මේ පාදය දන්නවා මේ පාද දන්නවා මෙතන පාදී දන්න පාද තුනක් අපි දන්න නමුත් මෙතන් ඇදාලදේ හොයා ගන්නරම්න්න මේ පාදේ හයා ගන්න මෙතන සුජගෝණ ුගෝනය සුඳ. ඉති එතකොටට අපිට මෙත අන්සක අනුවක් වෙනකොට, දවාදරුව මේ සරර්වය කාාවකතියන කෝන දෙකක් එකතුවෙලට හැදිල තින් එ මේ පැත්තිකෝන තන්සක අනුවක් වෙනවා. මකද DBී කියන්නේ සරර්ව ඒකාවක් නිසා ජාවිතී යටති. ඉති එතකොට ෙන. මේ කෝන මේ ්‍රිකෝන දෙකම ගත්තාම් සෘජකෝණී ්‍රිකෝන වෙනවා එනම් අපි ලියමු පලමනියට ද සෘජකෝණී ිකෝ තිකෝනයට තිකෝනයටෆයිතගරස් සම්බන්ධය සම්බන්ධය අපි තුරා ඒඩ එතකොට මට ලියන්ට පුළුවන් හෙනං ADවර්ගය සමානයි ී වර්ග දනීවර්ග වර් ව වර් ට AD වර්ගය කියන අපි ියන්න ප මුූල පහේ වර්ගය සමානයි වර්ග සන්ටමීට වර්ගය වර් අපි ද ඉනෑ හෙම දියවා දන්න ඩDC වර්ගය කියන්නේ මූල දෙකේ සම්පූර්ණ එකේ වර්ගයේ වර්සටට දැන් එතකොටට මූල පහේ වර්ගය කියන්නේ පහයිර් මෙතන එනවා මුල දෙකේ වර්ගය කියන්නේ දෙකයි එනම් ඒක මේ පැත්‍රහන රිය දෙ එකක් බවට පත්වේ නම් වර්ග සෙන්ඩිමිට සමානයි ඒී වර්ග එතකොටට දැන්ාව. ප වර්ග එම් පහෙන් දෙගක් අඩුනාම අපිට එ තුනයි සටිමීට වර්ග ඒ කියලා එතට ද මෙතනින් අපිට ගත්තා ඒස අයමත්ලිය අන්න පුළුවන් හෙනම් ඒ කියන්නේ මූල තුනයි මූල තුනයි සටිමීට එතකට මෙතරත් දෙන්නේ හෝ න කතාවක් කකින් අපි දැනලකොු ස්‍රභාගන්නවා දිගක් නිසා මෙම සඳන්කරවා හොඳරම ප්‍රමාණ. දුවධරුණි එතකොටට අපිට අවා පහයි සන්ටිමේටර් වර්ගේ අඩු කිරීම රින දෙකයි සැටිමට වගේ සමානයි ඒසී වර්ගය කියලා එතකොට ඒී වර්ගයනවා පහින්දිය තුනයි වර්ග සටිමීටර් කියලා. එතකොට අපිට ඒ C කියනෙක් ගන්න පුළුවන් මූල තුනයි සන්ටිමීටර් කියලා දුර මූල තුන කියර අපි දනවගයක් විදිරගත්තේ දිගත් නිසා එතනි අපි ඒක සඳහන් කිරීමින් හොඳටම ප්‍රමාණුවත් වෙනවා. ර එතකොට දැන් අපි පාදය හොයා ගත්තා මූල තුනක් කියලා එකකක් මෙතන සඳහන් කරගම්මී දැන් එතකොටට මෙන්න මේත්‍රිකෝණය ගත්තා. බීත්‍රිකෝණේ. ඒ Cබ ත්‍රිකෝණය ගත්හම ඒකත් එතකොට ගත්හම සෘජකෝණී ත්‍රිකෝණයක් එනම් අපට ඒ Cබ කියන තිකෝනයටත් සුපුරුදු පරිදි පයිතගරස් නියමෙන්දත්ත සම්බන්ධය ය දීමට හැකියාව තියෙනවා එනම් පිළියාගම්මු ත්‍රිකෝණය ඒබට පයිතගරස් සම්බන්ධය සම්බන් යද සම්බන්ධ එතකොට හනම් දලයන්න පුුවන් මූල තුනේ වර්ගය දන්න එකේ වර්ගය වර්ග සෙන්ටමීටර් සමානයි කවුද මෙතර දීරතන Xක් කියලහෙන X වර්ගර් Xක් කියල දීර තියෙනවාන අප එක් වර්ගය කියලා ගන්න පුුව. එතකොට එක් මූල තුනේ වර්ගය කියන තුනයි දන එකයි වර්ග සිමි සමානයි X වර්ගය එකයි හතරයි හතර කියන්නේ තු එක්නිට ස්වන්න අවසිිතාවේ තිය ඉතුර එක් හිරීම සඳහා වර්ගය මේ පැත්තම් වර්ග මූලයක් බවට පත්වා හතර වර්ගමර් සිම බවර පත් නම් වර්ග මුූල ැන දෙකයි සටිමීටර් කියලනවා දනාගයක් වෙනවාමකදද එතනත් දීගක් නිසා. එතු එක් කියන පදේ අපිට පාදය අපිට විල තියෙන පාද දෙකයි සෙන්ටිමිර කියලා. ඉතින් දරුවනි ඔන්න ඔයා කාට තමා අපි පයිතග්‍රස් නියමේනැත සම්බන්ධය යුදාගෙන අපිට සොයාගත යුතු පාද වල දිගවල් සොයාගන්නේ. ඉතින් දදරුවනි අදට අපිහෙනම් ද අදරවාන් විෙනුවන් ගෙනපා පාඩමඉතින් නිමාකරීමට බලාපොරත්තුවෙලා තර නැවතත් සුපුරුදු වෙලාවට දවාදරුවන්ගේ ගනිචනානය වර්ධනය කිරීමට පැමිණීමේ අරමුණ එනන්ද අදරුවනි සුබ දවසක් මං සිල්ම දෙනාට ප්‍රාර්ථනා කරනවා.